බොහොමයක් පර්යේෂණ වලින් අනාවරණය කර ඇති දෙයක් වන්නේ බොහෝ නිවෙස්වල විදුලි පද්ධතිය නිවැරදි හා විධිමත් ක්‍රමවේද අනුගමනය නොකර ඉදි කර ඇති බවයි. මීට හේතුව ලෙස මිල ගණන් අඩු බාලද්‍රව්‍ය භාවිතා කිරීම නිසි ආකාරයකින් අධීක්ෂණයක් නොකිරීම හා කලට වේලාවට නඩත්තු කටයුතු නොකිරීමයි. මෙවැනි දේවල් නිසා විශාල හානියක් වුවද සිදුවිය හැකියි. නමුත් මේ වීඩියෝවෙන් අපි ඔබට කියන මේ ලක්ෂණ ඔබේ නිවසෙත් පෙන්눔 කරන්නේ නම් එවැනි විශාල අනතුරු සිදුවීම නතර කරගෙන ඔබේ නිවාස ආරක්ෂා කරගන්න ඔබට පුළුවන් වේවි. එම නිසා මේ වීඩියෝව අවසන් වන තුරුම නරඹන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඉතින් මේ අපි කියන ලක්ෂණ වලින් එකක් හෝ කිහිපයක් ඔබේ නිවසේ ඇතනම් ඒවා ඉක්මනින් නිවැරදි කර ගැනීමෙන් ඔබට සිදුවිය හැකි විශාල හානියක් වළක්වා ගැනීමට හැකියාවක් පවතිනවා. අංක 1. ප්ලග් පොයින්ට් එක අතට දැනෙන ලෙස රත්වීම. සාමාන්‍යයෙන් විදුලි උපකරණයක් විදුලියට සම්බන්ධ කිරීමකදී වැඩි විදුලි ප්‍රමාණයක් උපකරණය මගින් ලබා ගැනීම නිසා මෙසේ රත්වීමකට ලක්විය හැකිය. නමුත් ඒ සමගම ඔබේ අතට දැනෙන ලෙස ප්ලග් පොයින්ට් එක රත් වේ නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. එවැනි දෙයක් ඔබගේ නිවසේ සිදුවන්නේ නම් ඉක්මනින්ම ස්විච් එක නිවා දමා විදුලි උපකරණයේ වයරය ප්ලග් පොයින්ට් එකෙන් ඉවත් කර දමන්න. ප්ලග් පොයින්ට් එක නිවැරදි කරගන්නාතුරු ඒ භාවිතයට ගැනීමෙන්ද වළකින්න. අංක 2. හේතුවක් නොමැතිව ඔබගේ නිවසේ බල්බ නිවි දැල්වීම නැත්නම් බ්ලින්ක් වීම. ඔයා ජීවත් වන්නේ හොල්මන් තියෙන ගෙදරක නෙවෙයි නම් ඔයාට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඒකට විසඳුමක් ගන්න නම් වෙනවා. සැරින් සැරේ හෝ එක දිගටම බ්ලින්ක් වන බල්බ ඔයාලගේ ගෙදර තියේ නම් ඒකට හේතුව ලිහිල් විදුලි සම්බන්ධයක් වෙන්න පුළුවන්. මෙතනදී ගොඩක් වැදගත් වන්නේ එහෙම බ්ලින්ක් වන බල්බ කීයක් ඔයාලගේ ගෙදර තියේද යන්නයි. එකක් විතරක් එහෙම වෙනවා නම් ඒකට හේතුව වයරින් එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. හැබැයි ගෙදර තියෙන ඔක්කොම එහෙම වෙනවා නම් ඔයාගේ ගෙදර තියෙන විද්‍යුත් පද්ධතියම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඉක්මනින්ම හොඳ විදුලි කාර්මිකයෙක් ලවා වරද හොයාගෙන ඒක නිවැරදි කරගන්න එක ගොඩක් වැදගත් වෙනවා. අංක 3. ශක්තිමත්ව සවි කරලා නැති විදුලි ප්ලග්. මේක ටිකක් භයානක දෙයක්. ඒකට හේතුව ප්ලග් එක අපි නිතරම පාවිච්චි කරන නිසා වගේම අපි ඒක අල්ලන නිසා. මේ වගේ අවස්ථාවලදී ප්ලග් එක හරියට බිත්තියට සවි නොවීම නිසා වයර් ගැලවී යාම, ගිනි පුපුරු පිටවීම, පද්ධතිය ෂෝට් වීම වගේ ගින්නක් හටගැනීමේ අවදානමක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ දේවල් සුළුවට හිතන්නේ නැතිව, කල් දාන්නෙත් නැතිව ඉක්මනින් නිවැරදි කරගන්න එක ගොඩක් වටිනවා. අංක 4. ගෙදර ඇතුලේ හෝ අවට මීයන් ගැවසීම. මීයන් කියන්නේම කරදරකාරී සත්තු කොට්ටාසයක් කියලා අපි හැමෝම දන්නවා. ඒ වගේම මේගොල්ලෝ ගෙදර හෝ ඒ යවට ඉන්නවා නම් අපේ ගෙදර තියෙන දේවල් වගේම අපේ විදුලි පරිපත ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේගොල්ලෝ බැලු බැල්මට පොඩි කරදරකාරය වුණාට මේගොල්ලෝ කරන වැඩ නම් එච්චර සුළුෙන් තකන්න බෑ. මේගොල්ලන්ට පුළුවන් හරි පහසුවෙන්ම අපේ වයරින් කම්බි කාලා දාන්න. ඉතින් එහෙම වුණාම මේකට වතුර බින්දුවක් හරි එහෙම නැතිනම් එකට ගෑවීමක් හරි වුණොත් ෂෝට් වීමෙන් පටන් අරන් ගිනි ගැනීම දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා නිතරම කල්පනාවෙන් ඉන්න එකයි මේ පුංචි කරදරකාරයව ගෙදරින් එලවන ක්‍රමයකුයි හොයාගත්තනම් හොඳයි. අංක 5. අලුමිනියම් කම්බි භාවිතය. ගොඩක් අතීතයේ තඹ වර්ග හිඟවීම නිසා ඉලෙක්ට්‍රිකල් පිටින් සඳහා භාවිතා කළේ අලුමිනියම් කම්බි. නමුත් කාලෙන් කාලට කරපු පරීක්ෂණයක විශේෂයෙන්ම ඇමරිකාව කරපු එක පරීක්ෂණයකින් ඔප්පු වුණා මේ අලුමිනියම් කම්බි භාවිතා කරලා තමාගේ වයරින් වැඩ කරපු ගොඩක් තැන්වලට විදුලියෙන් සිදුවන ගිනි ගැනීම් වැඩි කියලා. ඉතින් මේ හේතුව නිසා වර්තමානයේ ගොඩක් දෙනා තඹ කම්බි භාවිතා කරන්නට පෙළඹිලා තියෙනවා. මේ අලුමිනියම් කම්බිවල තියෙන සංඝටක නිසා කම්බි දෙකේ ඇමුණුම් කරනකොට ප්ලග් එකට සවි කරනකොට වගේම ලයිටින් වැඩ කරනකොට රත් වෙන්න පටන් ගන්නවා. මේ හේතුව නිසා විදුලි ධාරාවේ යම් වැඩිවීමක් වුණාම ගිනි ගැනීමට වැඩි සම්භාවිතාවක් තියෙනවා කියලා සොයාගෙන තියෙනවා. අංක 6. යමක් පිච්චෙන ගඳක් දැනීම. ගිනි ගන්න දෙයක ගඳක් එනවා කියන්නේ අමුතුවෙන් අහන්න දෙයක් නෑනේ. අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. සමහර විට ඒක එන්නේ ඔය කුස්සියේ අවන් එක භාවිතා කරන ගමන් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් වයරින් කරපු තැනකින් වෙන්නත් පුළුවන්.
හැබැයි මේ දෙකෙන් කෝකෙන්නාවත් ඔයාට වෙන්නේ ගින්න එන තැන හඳුනාගෙන වහාම ඒක නතර කරන්න අවශ්‍ය වෙන දේවල් යොදාගන්න එක. ගොඩක් වෙලාවට වයරින් වලදී නම් රත් වෙලා වයර් එකේ ප්ලාස්ටික් කවර් එක උණු වෙන්න පටන් ගන්නකොට මෙන්න මේ ගඳ එන්න පුළුවන්. ඉතින් මේක ගැන සැලකිලිමත් නොවි හිටියොත් ඔයාට වෙන්නේ ගෙදරම ගිනි තියාගන්න තමයි. ඉතින් ඔයාලටත් මේ වගේ අත්දැකීම් එකක් හෝ කීපයක් තියෙනම් හෝ මීට වඩා දේවල් ඔයාලා දන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වටිනා වැදගත් වීඩියෝ බලන්න අපේ නාලිකාව subscribe කරලා තියාගන්න. නැවතත් මෙවැනි වීඩියෝවකින් අපි හමු වෙනතුරු සියලු දෙනාටම සුබ දවසක්.